ආයිබෝන් හදිසි අනතුරකින් සනත් නිශාන්ත රාජ්‍යමතිවරයා මිය යනවා මේ සම්බන්ධව ලොකු සාකච්ඡාවක් සමාජ මාධ්‍ය වල සහ සමාජයේ හැදෙන වෙලාවක අපෙනුත් විශාල පිරිසක් අහලා තිබුණා මැසේජ් කරලා තිබුණා මේ ගැන මොකද්ද ගුණේ අයියාගේ අදහස කියලා මම කැමති මේ වගේ ප්‍රවේශයක් ගන්න මේකට මුලින් ඒ තමයි සනත් නිශා මරුණ සනත් නිශාන්ත තරම්ම හෝ ඊට මදක් වැඩියෙන් නොමරි ජීවත් වෙන අපි පව් කියන එක පළවෙනි එක සනත් නිශාන්ත මහත්තයා මැරිච් එකත් පව් තමයි ඒ වෙනුවෙන් ශෝකේ පළ කරන්න පවුල වෙනුවෙන් අපි දෙසරයක් හිතන්නේ නැහැ මනුස්ස ජීවිතයක් කියන්නේ එළියට කොච්චරද වටිනවද නැද්ද කියන එක කොච්චර වුණත් පවුලක් ඇතුළට අම්මෙකුට තමන්ගේ දරුවන්ට බිරිඳකට ඒක විශාල වටිනාකමක් තියෙන දෙයක් ඒ වෙනුවෙන් අපි අපේ ශෝකේ පළ කරන ගමන් ඉතින් පොඩ්ඩක් එළියට අරගෙන සනත් නිශාන්ත කියන චරිතයව චුට්ටක් එළියෙන් තියලා එක්ස් කියන කෙනෙක් මේ මොහොතේ එක්ස් කියලා පුද්ගලයෙක් ලංකාවේ දේශපාලනේ මැරුණා නම් කියලා අපි හිතමු දැන් අපි සනත් නිශාන්තව අමතක කරමු එක්ස් කියලා පුද්ගලයෙක් මැරිලා ඉන්නවා මේ 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 රට මේ තත් මේ තියෙන තත්වයේ ඇතුලේ මේ වෙලාවේ මේ රටේ පුරවැසියන්ට පවතින දේශපාලන තත්වයත් එක්ක බරපතල විරෝධයක් තියෙනවා අපිව මේ අගාධයට ඇදලා දැම්මේ මේ දේශපාලඥයන් පිරිස විසින් කියලා ඒ නිසා මේක මේ සමාජයේ කුණුවීමක් නෙවෙයි සනත් නිශාන්ත සම්බන්ධව නැත්නම් එක්ස් කියන පුද්ගලයෙක් මිය යාම සම්බන්ධයෙන් මිනිස්සු කිරිබත් කනවා වගේ hina වෙනවා වගේ සතුටු වෙනවා වගේ එකක් එළියේ හැදෙන්නේ අපිව මේ අගාධයට ඇදලා දැම්මේ මේ 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 පුද්ගල කණ්ඩායම විසින් කියලා මිනිස්සු තුළ විශ්වාසයක් හැදිලා තියෙන නිසා අපිට ඒක වැරදි කියලා කියන්න බෑ අපිව අගාධයකට තල්ලු කරා නම් අපිව ජරා ජීර්ණ ජීවන තත්ත්වයකට ඇදලා දැම්මා නම් එවැනි මිනිස්සු සම්බන්ධව අපිට පෘථග්ජනයෝ විදිහට වෛරයක් කේන්තියක් ආවේගයක් හැදෙන්න පුළුවන් එවැනි පුද්ගලයෙක් සම්බන්ධව එක්ස් කියන කෙනෙක් සම්බන්ධව අපිට ඔහුගේ මරණය සම්බන්ධයෙන්වත් දුකක් නොදැනී තියෙන්න ඒක හේතුවක් වෙන්න පුළුවන් මම ඒකට වෙන උදාහරණයක් කියන්නම් ප්‍රභාකරන් මැරුණ වෙලාවේ අපි බෞද්ධ සංස්කෘතිය තියෙන සතා සිව්පාවට පවා අනුකම්පා කරන ගහට කොළට ඇලට දොලට ආදරය කරන සියලු සත්ත්වෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරන අසල්වැසියාටත් ප්‍රේම කරන්න කියලා උගන්වන ආගම් දර්ශන තියෙන රටක ප්‍රභාකරන් මැරුණ වෙලාවේ අපි කාටවත් හිතුනේ නෑ මචං ප්‍රභාකරන් මැරුණ වෙලාවේ අපි කාටවත් හිතුනේ නෑ මචං ප්‍රභාකරන් මැරිච් එක අපරාධේ පව් අපි රතිඤ්ඤපත්තු කරන්න ඕනේ නැහැ අපි පෙළපාලියන්න ඕනේ නැහැ අපි කිරිබත් කන්න ඕනේ නැහැ වගේ අංශු මාත්‍ර හැඟීමක්වත් රටේ බහුතරයකට ඇති වුණේ නැහැ කොටිම මටත් එහෙම එකක් හිතුන්නේ නැහැ වෙන විදිහකට කියනවා නම් අපි මේ මරණේ සතුටු වුණානේ ඇත්ත කතාව එතකොට ඒ ඇයි ප්‍රභාකරන් මේ රට මේ සමාජය අපේ ජන ජීවිතය අවුල් කරපු තරම අපිට කරපු විනාශය කියන සාධක ටික තරාදී එක පැත්තකට දැම්මහම ඔහුගේ ජීවිතේ වටිනාකම තරාදී අනිත් පැත්තට දැම්මහම අපිට කරපු විනාශය ඊට වඩා ලොකුයි වගේ හැඟීමක් අපි අතරේ තිබ්බ හින්දා අපි ප්‍රභාකරන්ගේ මරණය දැකලා සතුටු වුණා. ඒක ඇත්ත කතාව ඒකයි. ඉතා සීමිත පිරිසකට කියන්න බුණා නෑ අපි නම් එහෙම සතුටු වුණේ නෑ කියලා. නමුත් මේ රටේ බහුතරය එහෙම සන්තෝෂ වුණා. ඒක තමයි ඇත්ත කතාව. එතකොට දැන් ආයි තර්කයක් හදන්න එපා. ඔය එක්ස් කියන පුද්ගලයෙක් මේ වෙලාවේ මැරුණොත් ඔහු ප්‍රභාකරන් කරපු අපරාධය මේ රටට කරාද කියලා. ඒක වෙන්නේ මෙහෙමයි මචං. අපරාධයක ප්‍රමාණය තීරණය වෙන්නේ කරපු මිනිහා අනුව නෙමෙයි අපරාධයෙන් අපහසුතාවයට පත් වෙන වින්දිතයා මත. මේ රටේ හැම තරුණයෙක්ම අම්මා තාත්තාව අමතක කරලා පිට රටකට පැන ගන්න ඕනේ කියලා හිතනවා. කොරේ ඒ පිට රටකට පැනගත්තුත් විතරයි ජීවිතේ ගොඩ යන්න පුළුවන් කියලා කොල්ල කෙල්ල හිතන් දරන් තියෙන්නේ මේ ආර්ථිකයේ මේ සමාජයේ කඩා වැටලා තියෙන තත්ත්වේ නිසා. එතකොට එහෙම දරුවන්ගේ අම්මා තාත්තලාට තමන්ගේ දරුවෝ තමන්ගේ ගාව නැතිවීම පිළිබඳව අවුලක් තියෙනවා. එතකොට මේ දෙමව්පියොත් මේ සමාජයේ මේ තත්ත්වයට පත් කරපු පිරිසට සාප කරමින් ඉන්නවා. ඒ දරුවත් සමහර රටවල් අතහැරලා යන්නේ
කැමැත්තකින් නෙවෙයි. උන් මේකේ ඉන්න කැමති. නමුත් උනුත් මේ ක්‍රමයට සාප කරනවා. එදිනදා වේල හොයා ගන්න බැරුව බරපතල අපහසුතාවයකට පත්වෙච්ච විශාල පිරිසක් මේ රටේ ඉන්නවා. කණ්ඩ වේල හොයා ගන්න බැරි. තමන්ගේ ව්‍යාපාරය කරගෙන යන්න බැරි බරපතල පිරිසක් ඉන්නවා. ඒ සියලු දෙනා මේ මොහොතේ මේ රට මේ තත්ත්වයට ඇදලා දාපු එක සම්බන්ධව බරපතල අවුලක ඉන්නවා. වෙන විදිහකින් නම් වෛරයක ඉන්නවා. වෛරයේ උද්දීපනය වුණාම වෛරයේ විශාල වුණාම බුද්ධිය යට යනවා කියලා කතාවක් තියෙනවා. බුද්ධිය විතරක් නෙවෙයි මිනිසුන්ගේ සදාචාරයේ සભ્યත්වයේ වගේ දේවලුත් වටිනාකම් වැලියුස් වගේ දේවල් ඉතුරු වෙන්නේ නැහැ. මිනිසුන්ගේ ආර්ථිකය සමාජ තත්ත්වය කඩා වැටුණාම. එනිසා අපි මේ වෙන විදිහකට කියනවා නම් අසුචි ගොඩක සමනල්ලු හොයලා වැඩක් නැහැ මචං. අසුචි ගොඩක ඉන්නේ නිලමැස්සෝ තමයි. ඒ විතරක් නෙමෙයි බඩගින්නේ ඉන්නේ කාට බන කියලා වැඩකුත් නැහැ. සනත් නිශාන්ත මහත්තයා විතරක් ලඝු කරලා ගන්න නැතුව සමස්ත දේශපාලඥයෝම මේ සිද්ධියෙන් ඉගෙන ගත යුතු කාරණයක් තියෙනවා. ඒ තමයි මරණයක් පිළිබඳව සතුටු වෙනව නෙවෙයි මේ සමාජය මේ තියෙන්නේ. මේ සමාජය තමන්ගේ විරෝධය පළ කරන්න ලැබෙන අවස්ථාව පාවිච්චි කරනවා. එතකොට මේ රට මේ අගාධයට ඇදලා දැමීම සම්බන්ධව යම් ප්‍රමාණයක හරි සනත් නිශාන්තත් දායක වුණා කියලා මිනිස්සු විශ්වාස කරනවා. ඒක එහෙම වුණාද නැද්ද කියන එකට කමෙන්ට් කරන්නේ නැහැ මම. මිනිස්සු එහෙම විශ්වාස කරනවා. ඒ විශ්වාසය තුල මිනිස්සු ඒ පිළිබඳව සතුටක් පළ කරන්න සමහර දාට පෙළඹෙනවා හැමෝම නෙමෙයි යම් පිරිසක්. තව තව දේශපාලඥයෝ මැරුණහමත් ඔය ඕනම පක්ෂයක එහෙම සතුටු වෙන පිරිසක් හැදෙන්න පුළුවන්. එනිසා මේ රටේ දේශපාලඥයන්ට හිතන්න අලුත් කාරණාවක් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඒ තමයි ඔබ කරපු පාප කර්මයේ ඔබ පාප කර්මයේ ඔබ පසුපස එනවා. මිනිසු දැඩි වේදනාවකින් වැඩි දැඩි කලකිරීමකින් දේශපාලඥයන් සම්බන්ධව ඉන්නවා කියන එක තේරුම් ගන්න ඕනේ එක පැත්තකින්. තවදුරටත් මේ ජරා ජීර්ණ දේශපාලන ක්‍රමය පවත්වගෙන යන්න ආරක්ෂා කරන්න මිනිසුන්ගේ පැත්තෙන් හිතන්නේ නැතුව හිතුමනාපට වැඩ කරන්ද පාලකයන්ට ඉඩ නැහැ. එහෙම වුණොත් අනාගතයේ ඉදිරියේ මේ රටේ මිනිස්සු හැම දේශපාලඥයෙක් මැරෙනකොටම කිරිබත් කයි, හිනා වෙයි, රතිඤ්ඤා පත්තු කරයි. ඒ తත්වයේ තමන්ගේ මිනියට කොච්චර වටිනාකමක් දෙනවද කියලා තීරණය කරගන්න වෙලා තියෙනවා තමන්ගේ දැන් මේ රටේ දේශපාලඥයන්ට. තමන් මැරුණ දවසට මේ රටේ මිනිස්සු රතිඤ්ඤා දානවද, කිරිබත් කනවද, අඬනවද කියන එක තමා විසින් තීරණය කළ යුතු තත්වයකට මේ රටේ දේශපාලඥයෝ ඇවිල්ලා තියෙනවා. වෙන විදිහකට කියන්නම් ඕක. මිනිසුන්ට සතුටු වෙන්න, සන්තෝෂ වෙන්න හැදෙන්න ඕන බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවනේ. අපිට නිකන් හිනා වෙන්න බෑනේ. අපිට හිනා වෙන්න නම් ඒකට අවශ්‍ය සතුටුදායක තත්වයක්, ඒකට අවශ්‍ය පරිසරයක්, ඒකට හිනා වෙන්න අවශ්‍ය මිනිස්සෙක්, ඒක බෙදා ගන්න පුළුවන් කෙනෙක් අපි ගාව ඉන්න ඕන. අද අපිට ඔප්පු වෙලා තියෙනවා මිනිසුන්ට හිනා වෙන්න විතරක් නෙවෙයි මිනිසුන් අඬන්නත් බෑග්ග්‍රවුන්ඩ් එකක් හැදෙන්න ඕනේ කියලා. අපි මෙච්චර කල් හිතාගෙන හිටියේ හිනා වෙන්න විතරයි මිනිසුන්ට සාධක ඕනේ කියලා. නෑ, මිනිසුන් අඬන්නත් සාධක ඕනේ. සාධක නැතුව මිනිස්සු අඬන්නේ නැහැ කියලාත් දැන් ඔප්පු වෙමින් තියෙනවා. මරණයක් වෙනුවෙන් දුක් වෙන්නත් දුක් වීම සඳහා සාධාරණ සාධක සමාජය විසින් ඉල්ලමින් ඉන්නවා. එනිසා මේ රටේ දේශපාලඥයන්ට සිද්ධ වෙනවා තමන්ගේ මරණය දවසේ මිනිය වටේ කී දෙනෙක් අඬනවද කියන එක. සෝෂල් මීඩියාවල තමන්ගේ ප්‍රොෆයිල් ෆොටෝ එකට හරි මොකට හරි සුදු කොඩියක් කී දෙනෙක් දාගන්නවද කියන එක තීරණය කරන්න සාධක ටික මැරෙන්න කලින් හදන්න. අපි මේ පාලකයන්ට කියන්නේ, දේශපාලඥයන්ට කියන්නේ, පක්ෂ විපක්ෂ හැමෝටම කියන්නේ, උඹලා වෙනුවෙන් සුදු කොඩියක් දාන්න නම් ඒ සාධක ටික හදන එක උඹලගේ වැඩක්. පළවෙනි එක ඒක. ඊළඟ කාරණාව තමයි මේ අපිට පේන්නේ නැහැ සනත් නිශාන්තගේ මරණය නිසාවත් ලංකාවේ දේශපාලඥයෝ පාඩමක් ඉගෙන ගනි කියලා මිනිසුන්ගේ තියෙන විරෝධය දැකලා. ඒකට එක උදාහරණයක් විතරක් මම කියන්න කැමතියි. ඒ තමයි මේ ප්‍රසන්න රණතුංග මහත්තයා කියනවා ඉස්පිරිතාලේ ගාව හරි මල් ශාලාව ගාලා හරි ඉඳලා මයික් එකකට මයික් එකක් ඇල්ලුවාම සනත් නිශාන්ත මහත්මයා මිය ගියේ පුත්තලෙමෙ තිබ්බ ගේ ගිනි තිබ්බ නිසා, කොළඹ ගෙදර එන්න වෙච්ච නිසා තමයි සනත් නිශාන්ත මහත්තයා මැරුණේ. ඒ නිසා වෙන විදිහකින් කියන්න උත්සාහ කරන ප්‍රසන්න රණතුංග සනත් නිශාන්තගේ මරණයට වගකිව යුත්තේ අරගල කාර්යෝ කියන. එච්චර පටු තැන්වලින් ආයිත් තමුන්නාන්සේලා මේ වැඩේ අල්ල ගන්නවා නම් හරි
දිගටම මිනිස්සු කිරිබත් කයි කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ඒකට හේතුව එහෙම සනත් නිශාන්තට කොළඹෙන්න උනේ අරගලේ හින්දා නම් ඒ කියන්නේ අරගලකාරයෝ නම් සනත් නිශාන්තගේ මරණයට වග කියන්න ඕනේ. අර ලංකාවට එන්නත් ගේනවා කියලා ඇල් වතුර වලට ඩයි දාලා ගහපු ඇමතිවරු නිසා මිය ගිය මිනිසුන්ට කවුද වග කියන්න ඕන? මේ රටේ කොමිස් වලට පගා වලට බාගෙට පාරවල් හදලා පාලම් හදලා ඒ පාලම් පල්ලෙහාට වැටිලා වලවල් වල වැටිලා ඇක්සිඩන්ට් වෙච්ච මිනිස්සු දහස් ගාණක් මේ රටේ ඉතිහාසයේ පුරාම ඇරලා තියෙනවා. තමන්ගේ හිතවතුන්ට හොන්තරක් දීලා. එතකොට මේ හැම මරණයකටම දේශපාලඥයෝ වග කිව යුතුයි එහෙමනම් ඒ තර්කය අනුව. එතකොට මේ ප්‍රසන්න රණතුංගලා වගේ මිනිස්සු තවමත් මේ ජරා ජීර්ණ ක්‍රමයෙන් එළියට එන්න ලෑස්ති නැහැ කියන එක තමයි මේ ප්‍රකාශ වලින් පේන්නේ. ඕකෙන් වෙන්නේ කවදා අපි බලාපොරොත්තු වෙන සුභවාදී තත්ත්වය මේ රටේ හැදෙන්නේ නැහැ. අපි මේ හැම විවේචනයක්ම කරන්නේ කාරණා දෙකක් ඇතුව මචං. එකක් තමයි අපි ආසයි මේ රටේ පුරවැසියෝ සතුටෙන් ඉන්නවට. දෙවෙනි එක තමයි අපි ආසයි මේ රටේ පුරවැසියෝ ආදරය කරන දේශපාලඥයෝ ටිකක් හැදෙනවන. අපිට කිසිම ආතල් එකක් නැහැ මේ රටේ පුරවැසියෝ සහ දේශපාලඥයෝ සදාකාලික ගැටීමෙන් අපිට ලැබෙන ආතල් එකක් රටට ලැබෙන ආතල් එකකුත් නැහැ. සතුටෙන් ඉන්න පුරවැසියෝ ටිකක් සහ පුරවැසියෝ ආදරය කරන දේශපාලඥයෝ ටිකක් හැදුණා නම් මේ රට නීඩඩිය ලස්සන වෙනවා. දැන් මේ තියෙන්නේ අපිව පාලනය කරමින් ඉන්නවා අපි ආස නැති අපි වෛර කරන වගේ පිරිසක් කියලා මිනිස්සු හිතනවා. ඒ නිසා මේ දෙගොල්ල නිතර ගැටෙනවා මරණයේදී පවා සතුටු වෙනවා. ඉතින් මේ தත්ත්වය වෙනස් කරන්න පුරවැසියන්ට වඩා පාලකයන්ට වගකීමක් තියෙනවා, දේශපාලඥයන්ට පක්ෂ විපක්ෂ වගකීමක් තියෙනවා කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. මේ සනත් නිශාන්ත මහත්තයා මිය යාම හුදකලා සිද්ධියක් විදිහට අරගෙන විශ්ලේෂණය කරන්න එපා. ලංකාවේ මිනිස්සු ඒ සම්බන්ධව හැමෝම නෙවෙයි, යම් පිරිසක් සතුටු වුණා නම් ඒකට වග කිව යුත්තේ මේ සතුටු වෙන්න හේතුව හදපු මේ ජරා ජීර්ණ ක්‍රමය හදපු දේශපාලඥයා කියන්නේ මේ තරම් අපුල දනවන මිනිස්සෙක් කියන තත්ත්වයේ ගොඩනගපු පාලකයෝ විසින්. ඒ නිසා ඒ අය මේකට වග කියන්න ඕන. සනත් නිශාන්ත කියලා කියන්නේ ඒ අතින් ගත්තාම මේ වැඩේ ඉන්න කොනක හිටපු එක චරිතයක් විතරයි කියන එක තමයි අපේ හැදෑරීම අදහස. ඒ නිසා ඔහුගේ මරණය සම්බන්ධව සතුටු වෙනවද නැද්ද කියන එක ටිකක් ගැඹුරෙන් කල්පනා කරන්න. මිනිස්සු සතුටු වෙන අය ඉන්නවා නම් ඔවුන් වැරදි කියන්න කලින් ඇයි එහෙම සතුටු වෙන්නේ කියන එක නැවත හිතන්න වෙනවා. කෙසේ වෙතත් නැවතත් අවසාන වශයෙන් අපි කියන්නේ කාගේවත් මරණයකදී අපි සතුටු වෙන්න ඕනි නැති જાතියක්. හැබැයි එහෙම જાතියක් මේ தත්ත්වෙට තල්ලු වීම සම්බන්ධව සතුටක් නෙමෙයි කනගාටුවක් තියෙන්නේ. ඒකට වගකිව යුතු මිනිස්සු දැන්වත් ඔළුව කල්පනා කළොත් තමන්ගේ මරණයට දුක් වෙන පිරිසක් හදාගන්න පුළුවන් වෙයි කියන එක තමයි ගුණ අයියට කියන්න තියෙන්නේ. එහෙනම් අපි ගිහලා එන්නම්. ජය වේවා.